මේ පාට් එකදී අපිට කරන්න තියෙන්නේ මේ ෆෝම් එකෙන් සබ්මිට් කරන ඩේටා ඩේටාබේස් එකට ඉන්සර්ට් කරන එක. අපි බලමු කොහොමද ඉන්සර්ට් කරන්නේ කියලා. මුලින්ම අපිට අපේ view එකේ නැත්තම් මේ ෆෝම් එකෙන් අපි සබ්මිට් කරගුවාම action එක දෙන්න ඕනේ අපේ route එකක් call වෙන විදියට. මොකක් හරි route එකක් call වෙන්න ඕනේ. ඒ route එකදී අපි data data ටික අරගෙන නැත්තම් මේ ෆෝම් එකේ input field එකේ date pass කරන data ටික අරගෙන database එකට save කරන්න ඕනේ. අපි මුලින්ම කරන්න ඕනේ තමයි මේ input field වල අපි දාගන්න ඕනේ name එක. Name tag එකක් දාගන්න, name attribute එකක් දාගන්න ඕනේ. තමන් මේ input field එක refer කරන්න කැමති විදිහකට name attribute එක දාගන්න පුළුවන්. Name, f name, l name මම දාගෙන තියෙනවා, f name, l name, email, prof කියලා. ඊට පස්සේ මේ button එක submit කරපුවාම අපේ form එක submit වෙනවා. Submit කරනකොට අපි action එක දෙන්න ඕනේ. Route එකකට මොන route එකෙන්ද මේ post request එක handle කරන්න කියන එක. ඒ නිසා මම මෙතන දෙනවා action එක add user කියලා. Action එක දෙනවා. මේ add user කියන action එක යන්නේ මගේ index route එකට. මොකද මම දැන් කෙලින්ම දීලා තියෙන add user කියලා. එතකොට index route එකෙන් තමයි ඒක handle කරන්නේ. මට පුළුවන් මෙතන route එකක් ලියන්න. router. post request එක. ඒකේ post request එකේ URL එක තමයි add user. ඊට පස්සේ function එකක් ගන්න. මට එන්නේ request එකක්. ඒකට මම respond එකක් යවන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතනදී මම කරන්න ඕනේ මේ request එකේ එන data අරගෙන MySQL query එකකින් insert query එකකින් දාන්න ඕනේ database එකට. ඒ නිසා මට මුලින්ම මෙහෙම කරන්න පුළුවන්. මම constant එකක් විදිහට මගේ user data ටික store කරගන්න යන්නේ. මම කියන්නම් user data සමානයි මම දාගන්නවා fname. fname එක සමානයි request.body එකේ එන fname එක. මේ කියන්නේ මම fname කියලා key එකක් දාගත්තා. නැත්නම් key එක fname. ඒකේ value එක තමයි request එකේ body එකේ එන fname කියන්නේ. මේ fname කියන්නේ මගේ form එකේ තියෙන මෙන්න මේ name field එකේ value එක. fname, l name, email, prof කියලා තියෙනවා. එතකොට මේ f name කියන්නේ අපිට මේක එකපාරින් ලේසියෙන්ම කරන්න පුළුවන්. මේ f name එක අපිට අපේ database එකේ key එකට සමාන කරගන්න පුළුවන් මේ value එක. Value එකේ නමයි මේ column එකේ නමයි අපේ මේ object එකේ key එකයි සමාන වුණා නම් අපිට පුළුවන් එකම tag ගාලා මේ data set එක එකවර query එකෙන් set කරන්න. ඒ නිසා මම එහෙම දාගන්නවා f name l name කියන්නේ request එකේ body එකේ l name එක. ඊට පස්සේ මට පුළුවන් name l name email එක දාගන්න request එකේ body එකේ email. මෙතන command එකක් දාන්න ඕනේ. ඊට පස්සේ prof එක දාගන්න පුළුවන්. request එකේ body එකේ prof. හරි, ඕක තමයි සම්පූර්ණ මගේ data object එක. නැත්තම් මේ form එකෙන් pass කරන data ටික තමයි මම fname, l name, email, prof කියන හතරට සමාන කරගත්තේ. මේ හතරේ නම, මේ හතරේ මේ key වල නම මම column එකේ මේ නමටම දැම්මා. එතකොට මට එකපාරම මේ data ටික insert කරන්න පුළුවන් එක පාරින්න. query එක ලියලා සම්පූර්ණ query එක ලියලා ඉන්නේ නැතුව query එක set කරන්න පුළුවන් මේ data set එක. දැන් අපි මේක console log කරලා බලමු. console log මම කියන user data කියන එක මම console log කරලා බලන්නම්. ඒ වගේම මම මෙතන respond එක විදිහට rest dot දැනට මම send මම කියනනම් data inserted කියලා message එකක් දෙන්න දැනට මම දාන්න. අපි සර්වර් එක රීස්ටාර්ට් කරලා බලමු මේක වැඩ කරනවද කියලා. හරි, මගේ database connected කියලා ආවා. දැන් මට ඕනේ මේකෙන් submit කරපුවාම data ඒ console log එකේ හරියට submit වුණා නම් නැත්නම් මගේ backend එකට ඒ data එනවා නම් මගේ console log වෙන්න ඕනේ data set එක. හරි, අපි බලමු මෙතන මේක හිල් තියාගෙන.
Mandana first name make a Rajit Kela, last name make a Sanjeev, email like a Mama Kari Mila done, just professional name and done program again. This one make a submit kernel. I want to pay them again, data inserted a message again, Latina, you are given. Console log Latina, if name Rajit, last name Sanjeev, email like a dark data, evitator, data to your backend negative than Maggie, pass Latino. කියන්නේ මෙන්න console log එක තමයි වැඩ කරේ. අපිට පුළුවන් මේ data අරගෙන database එකට insert කරන්න. මම කියන්නම් connection කියන්නේ මගේ මේ MySQL connection එක මෙන්න මේ අදාළ connection එක. connection dot query අපිට පුළුවන් දැන් කියන්න insert query එක. insert into users ඊපස් කියන්න බලන්න මට set මට set කරන්න බලුවා මුළු data set එකයි key එකයි සම්පූර්ණයෙන්ම එකවර set මං කියන්නම් user data ඊට පස්සේ මං මේකට function එක ලියනවා මගේ එක්ක මට error එකක් එන්න පුළුවන් නැත්නම් result එකක් එන්න පුළුවන් මෙන්න මේ නිසා තමයි මම මෙන්න මේ එකවර set කරන්න ඕන නිසා තමයි අර key එකයි value එකයි සමාන කරගත්තේ නැත්තම් මට query එකේ ලියන්න ඕන මේ විදිහට insert into users ඊට පස්සේ f name l name ඔය විදිහට අරගෙන එක එක ලියලා මේ එක එක value එක එතෙන්ට දාන්න වෙනවා ඒ වෙනුවට තමයි මම key එක column එකේ value එකට සමාන කරගෙන එකවර set කරේ ඊට පස්සේ මට පුළුවන් කියන්න if error එකක් ආවොත් එහෙම throw error එහෙම නැත්තම් මට කියන්න පුළුවන් respond එක විදිහට මම දැන් මේ පල්ලෙහා තියෙන respond එක අයින් කරන්නම් එතනේ මට respond එක විදිහට redirect කරන්න පුළුවන් පිටිපස්සටම නැත්නම් redirect කරන්න පුළුවන් මම මගේ මුල්ම page එකට නැත්නම් දෙන්නම redirect කරන්න පුළුවන් data insert වුණාට පස්සේ මොන විදිහට res.redirect කියන එක හරි අපි බලමු දැන් මේක ආයෙත් වැඩ කරනවද කියලා මම server එක ආයෙත් refresh කරනවා හරි database connected කියලා ආවා මම ඊට පස්සට ගිහිල්ලා දැන් මෙතන තියෙන user table එකෙන් අපේ database එකේ තියෙන data සම්පූර්ණයෙන්ම return වෙන්නේ අපි අලුත් record එකක් දාලා බලමු මම දාන්නම් මගේ නම ආයෙත් අචිත් සංජීව email එක දැස profession එක මම programmer කියලා දාන්න ඊස්සම මම මේක add කරනවා හරි ඔයාලට පේනවා මගේ user table එකට මේක add වුණා ඒ වගේම මම මේකට ගිහිල්ලා බලුවත් එහෙම ඒකෙත් මගේ data record එක අවිල්ල තියෙනවා මේ redirect එකකින් කරේ අපි මේ query එක run කරලා error එකක් නම් error එක throw කරනවා නැත්නම් respond එක විදිහට redirect කරනවා ආයෙ පිටිපස්සටම නැත්නම් redirect කරනවා මගේ මේ ආයෙ මං හිටපු page එකට මට ඕන නම් ආයෙ code එකක් දාන්න පුළුවන් කුමාර සංගක්කාර කියලා මං දාන්න email එක kmn@gmail.com profession එක cricket කියලා දාන්න net කරනවා එතකොට ඒක කෙලින්ම ඇඩ් වෙනවා මෙතෙන්න. ඒ වගේම database එකකට ඇඩ් වෙනවා database එක තියෙනවා නම් විතරයි අපිට දැන් result ඉස්සරහට එන්නේ. හරි. ඔහොම තමයි add operation එක කරන්නේ. මහලු දෙයක් නැහැ. form එකෙන් submit කරන data අරගෙන insert query එකට set කරපේ කරේ. ඊළඟට අපිට තියෙන්නේ මේ edit එකයි delete එකයි. edit එකයි delete එකයි කරනකොට අපිට තියෙනවා concept එකක් cover කරන්න කොහොමද URL parameters pass කරන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද edit එක කරන්න කියන එක නැත්නම් delete එක ඔය දෙක එකක් කොහොමද කරන්න කියන එක